යතුරක් දාලන මේ ඔය සර්දිගල් කියන පුද්ගලයා දොරල් ඇරියකි වල්ලුට. යන්ත්‍රයේ හරිගස්වල ඉරලා බෙහෙත්වලින් දකුණු අතේ ඇඳ ගන්නවා. ඇඳගෙන ගිහිල්ලා ඕන ලොක්කේකට තිබහම ට්‍රක් ගාල ලොක්කේ කෑරෙනවා. ඒ ඖෂධ බලින්. ඒ බල බිඳින්න රත්තරන් උණ්ඩේකින්ම වෙඩි තිබ්බොත් තමයි වෙනවයි කියලා කියන්නේ. මේ මෙතන වදිනවා වැදුනට මේ පැත්තට එනවා. ඒ වගේ බේරිච්චි දේවල්, ඒ වගේ දේවල් ගොඩක් දැකලා තියෙනවා. ඒ තෙලේ බලේ විඳින්න තමන්ට අනවශ්‍ය මේකට අහිත කරන කුල ගෝත්‍රයක් එක්ක හැසුරු කරොත් ට්‍රක් ගාල ඒකේ බලේ ඉවර වෙනවා. ඔය ගුප්ත විද්‍යාව දඩමීමා කරගෙන සුරසැප විඳිනවා මිනිස්සු ඕන තරම් තල්ලි හම්බ කරනවා කෝටි ගණක්. යංකසි මෑණිවරියෙක් ගැතිවරියෙක් ඒ විදිහට ඉන්නවනම් විපාක දෙන තත්වයට විශ්මයෙන් තීරණ ගන්න. පොල් කරකවන්න, විත්තර කරකවන්න, කිරි උතුරවන්න, කුළු කරකවන්න, කතුරු පොත් කරකවන්න ඒවා වැඩක් නැහැ. නොයෙකුත් ඇදුරවරු ඉන්න පුළුවන්, බයිස්කෝප් කාරෝ ඉන්නවා තෑහෙන්න. ඒවා වැඩක් නැහැ. ඇස්පෙන්දුම් වැඩනේ. එහෙමකුත් ඕනේ නැහැ. අපි පේන්න කරමු. පේන්න ප්‍රතිඵල ලැබෙන විදිහට දන්න දේෙන් කතා කරලා දන්න විදිහට පේන වැඩකට තුමුල් කරමු. මේ ජූලි 31 සිකුරු මාරුවක් තියෙනවා. අනතුරුදායක ස්ථාන තුනක් මුල් කරලා. ඕක සරුවදෝස මපාන් පූර්වපචාරක සියලු විනාඩි කිහිපයන් ඔබ නැරඹුවා නම් ඔබ දන්නවා අද අපිට සමුඛ වෙන්නේ කවුද කියන වග. ආයුවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. සෑහෙන කාලෙකට පස්සේ මම ඔබතුමාව මේ සාකච්ඡාවකට වෙලාවෙන් කරගන්නේ. පහුගිය දවස්වල ලංකාව ඇතුලේ බොහෝමයක් දේවල් කතාබහට ලක් වුණා. මේ ගුරුකම් මේ ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් බොහෝ දෙනා මිලමුදල් පරිහරණය කරමින් කරන දේවල් සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා. ඒ වගේම තමයි ලංකාව ඇතුලේ රත්තරන් උණ්ඩ සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා. මේ සියලු දේ ඔබතුමා ලවා निराකරණය කරගන්න තමයි අද මගේ සහ අපේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් අපි මේ වැඩසටහන සංවිධානය කරේ. මේ සියලු දේවල් කතාබහ කරන්න කලින් කොහොමද පහුගිය දවස්වල තොරතුරු මොන වගේ වැඩ රාජකාරිවලද මේ දවස්වල නිරත වෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරලම වැඩි පටන් ගමු. මෙතර පසුගේ කාල සීමාව තුළ නොයෙකුත් බැතිබතුන්ගේ කරුතර කණස්සල්ලවල් නිමා කර ගැනීමට නොයෙක් විදිහේ පුද පූජාවල් පැවැත්වුවා. ඒ සියල්ලක්ම සර්වප්‍රකාරෝ දීවතා බණ්ඩාර දෙඩිමඬ දිව්‍ය රාජෝත්මයාණන් වහන්සේගේ අනසක ඇතිව ඒ සෝන් කාලිමෑණියන්ගේ දේවාලයෙන් ඒ කොට්ටාශවලට ඒ ප්‍රතිඵල ඇස් 50 පිටම ලැබිලා තියෙනවා. ඒ අයගේ බලාපොරොත්තු කරපු ආකාරයටම ඒ අයට ඒ බලාපොරොත්තු සඵල වෙලා තියෙනවා. නමුත් අපි ඒ තැනට යන්න කකුල් දෙකෙන් ඇවිදගෙන යන්න පුළුවන් ඇතෙන්ට මේ ගමන. කකුල් දෙකෙන් ඇවිදගෙන ගිහින් බෑ. තමන්ගේ මනස එක් ස්ථාවරයකට අරගෙන සිතකය වචනය එක ස්ථාවරකම තියාගෙන අපි ඉස්සෙල්ලම විශ්මයට සම්බන්ධ වෙන්න ඕන. විශ්මයට සම්බන්ධ වෙලා අපි විනාඩි ගානක් විශ්මයට දීලා අපේ අදහස් ඇස් දෙක පියාගෙන අපි එක චේතනාවක් වුණ කරනකොට අපිට ඒ ක්ෂණිකවම කතරගමට යන්නත් පුළුවන්. ඒ ක්ෂණිකවම මුන්නේශ්‍රමට යන්නත් පුළුවන්. නමුත් අර පුද්ගලයාගේ හදවතේ තියෙන ඒ සම්බන්ධතාවයේ බැඳීම විශ්මෙත් එක්ක බොහෝම ළඟින්ම වුණා. විශ්මෙන් ගන්නවා තීරණය. හරි මෙයා හරි මෙයාගේ වැඩ කරුණු ටික මේ විදිහට ඉෂ්ටනවා. ඒක 10000ක් වල දෙවියන්ගෙන් මුල් කරලා ශක්‍රදිව රාජෝත්තරන් වහන්සේගාට මුල් කරලා ඊට පස්සේ ඊශ්වර දෙවියන්ට ඊශ්වර දෙවියන්ගෙන් සම්පූර්ණ මුල් කරලා මේ මහා මෙර සතර කොණ බලාක්ෂිස සීලුම දෙවියෝ එල්මා කරනවා. ඊගාවට මේ පොළොව අටකුණ උසුරාශ්න අෂ්ටභෛර දේවතාවුන් වහන්සේ දේතර අන්න ගම්බාර හූණෙන් දේවතාවුන් වහන්සේගේ අතට එන චාට්ටික. ඒවට ආවට පස්සේ එයාගේ අතට මේ නරලෝකෙට එයා ඇවිල්ලා ඉරලා බලනවා. බලන ඉරලා මේ පුද්ගලයා මේ විදියයි, මේ පුද්ගලයා මේ විදියයි, මේ පුද්ගලයාගේ මේ වගේ කාරණක් කියලා විදිරද. පව් කරපු කෙනාට පව් බලයේ විදිහටම පසුපස විශ්මය තුළින් මුල් කරනවා. පින් කරපු කෙනාට පින් බලයේ විදිහට එනවා. මේ දෙක තුනටම නැති වැඩ කටයුතු කරගෙන යන අය සදාකල් අතර මම වීමෙන් දුක් වෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි චේත්‍රාවල් තියෙන පුද්ගලෝ ඉන්නවා. තමන්ගේ අම්මව විශ්වාස කරන්නේ නැහැ, තාත්තාව විශ්වාස කරන්නේ නැහැ, තමන්ව විශ්වාස කරන්නේ නැහැ. ජීවත් වෙන්න ඕනද ජීවත් වෙනවද මොකක්ද කියන තීරණයක් නැහැ.
විනාස කරගෙන මොනවා හරි වැරදිවලට සම්බන්ධ වෙලා තමන් පසුපස යන අය තමන්ගේ හුණඟ වැදිකය අසුභවාදී නිසා අපකීර්තියට පත් වෙන විදිහට ක්‍රියා කරගෙන යන ඉන්නවා. ඒ කිසි රජපමණ වෙළඳ ගොවි කියන වගේ සිව් කුලේ සතුන්ට තියෙනවා වගේ මේ මිනිස්සුන් සත්‍යයටත් තියෙනවා. රජ කුලේ, බමුණ කුලේ, වෙළඳ කුලේ ගොවි කියලා කියනවා. ඒ වගේම මනුස්සත් මල පිරිතු ඉන්නවා, මනුස්සත් මිනිස්සු ඉන්නවා, මනුස්ස දිවි දේවතාවුන් වහන්සේලා මිනිස්සු. බ්‍රහ්මණය වගේ කට්ටිය. මේ සෑම කෙනෙක්ම මනස සීමා කරගෙන එක්තැනකට අරගෙන විශ්මෙත් එක්ක මේ සතා සිව්පාව ගහකොළ ගිරහත තාරකාත් එක්ක ගමන් කරනවා නම් බුද්ධ ශාසනයේ පවතින ගිරහඳ පවතින ඇති කිසිම කරදරයක් කිසිම අවුලක් නැතුව සුභවාදී විදිහට මේ මිනිස්යාගේ ජීවිතේ ගමන් රටාව ගෙනියන්න පුළුවන්. උදේ හවස දිවමපියට වින්දීමෙන් සූර්යම නමස්කාර කරලා තමන්ගේ මිය පරලෝකීය ආදීන්ට නිමිති වින්දීමෙන් ශීල ග්‍රහාපල දුරින් දුරවන්නේ කියලා හිතාගෙන දඩ රාෂ්ට්‍ර විරෝධ විරෝපාක්ෂ වෛශ්‍යගෙන සතරවම් දීවරාජෝතුමින් නාන්සේලට පින් දුන්නා නම් ඒ ටික ඇති. ඒ ටික ඇති කිව්වට අපේ මිනිසුන්ට ගොඩාක් වෙලාවට තණ්හාව කියන දේ අපේ හිතේ තියෙනවා. එතකොට පෘථග්ජන මිනිස්සු හැමතිස්සෙම හොයාගෙන යන්නේ අදට වඩා හොඳ හෙට දවසක තමන්ට වැජබෙන්න පුළුවන් නම් ඒ සියලු දේවල් මොන ක්‍රමයකින් හරි ලබා ගන්න. මේ ලබා ගන්න යන ගමනේ අපිට දකින්නට හම්බ වෙනවා මේ গুপ্ত විද්‍යාවත් එක්ක වැඩ කටයුතු කරන බොහෝ දෙනෙක් අද ලංකාව ඇතුළේ ඉන්නවා. මේ ලංකාව ඇතුළේ ඉන්න බොහෝ දෙනා පිළිබඳව විශ්වාසයක් දැන් මිනිසුන් අතර ටික ටික හීන වෙමින් පවතිනවා. මේක ඇත්තටම කරන්න පුළුවන්ද? මේක මේ සල්ලි වියදම් කරලා නේද කරගන්නේ? මේක මේ කොහොමද කරගන්නේ? මේව ඇත්තටම ඇත්තක් තියනවද? බොරුවක් තියනවද? නැත්තම් මේ රවට්ටනවද? මේ තියෙන මතිමතාන්තර වලට මේ ගුරුකම් ලොවේ රජ්ජුරුව හැටියට පිළිගන්න අපේ සූරසේන සාමිතුමාගෙන් මොන වගේ උත්තරයක්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් නොයෙකුත් දෙනා නොයෙකුත් විවිධ මතානුව මේ ගුරුකම් ශාස්ත්‍රෙත් එක එක ක්‍රමවේදයන් වලට යොදාගෙන තමන්ට හුරු පුරුදු විදිහට තමන් සකස් කරගත් විදිහට කර කියාගෙන යනවා. ඒ සියලුම දේවල් තැනින් තැනින් ඇහිඳගත්තු දේවල්. නියම පරම්පරාවකින් කුලගෝත්‍රයේ නියම දර්ශනයක් දැකලා නියම ආවාසයක් ලබලා ආපු ශාස්ත්‍රයක් ගත්තු කෙනෙක් ඇත්තන් එයාගෙන් අසුභවාදී දෙයක් කිසිදාක සිද්ධ වෙන්නේ නැහැ. ශාස්ත්‍රයට කැලලක් වෙන්නේත් නැහැ. අපකීර්තියක් වෙන්නේ නැහැ. අපි තැනින් තැනින් ගිහිල්ලා ඇහිඳ ගන්න ගියාම ඇහිඳගෙන කරන්න ගියාම යම් අවස්ථාවකදී අහනවා මේ කොටස ඇහිඳගත්තේ කොහෙන්ද කියලා. අන්තිමට ඇහිඳගත්තු තැන මතකත් නැහැ කියන්න. ඊට පස්සේ නොම්බරේ වෙනස් කරනවා, එකවුන්ට් වහලා දානවා, දේවාල නෑයතනින් පස්සේ. ඇයි ඒ තමන්ගේ ජීවිතේ තමන් රැවටීම් කරන්නේ? ඒක මෙයා කරන්නේ වැරදි ක්‍රියාව. මේ ශ්‍රී ලංකාදී පොත්වලේ ලංකා ශාසනය බලවැඩන මහ විෂ්ණු හිමියන්තුරෝ දේශයෙන් බලාගෙන ඉන්න මේ හැංගෙන්න බෑ කාටවත්. ඒකට විශ්මය තුලින් එච්චර දුර යන්න දෙන්නේ දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන අවස්ථාවට කාත් කවුරුවත් නැහැ බේර ගන්න. මොකද යාඥාම් විපැති කරදරවලට පත්විච්ච අය බොහොම වේදනාවෙන් බලාපොරොත්තු තියාගෙන තමයි ඒ ශාස්ත්‍රඥයින්ට ඒ සාමිවරුන්ට කියන්නේ අනේ මේ දේ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සාමි ඔය දෙයයි කියලා. ඒ අය මුදල් අරගෙන ඒගොල්ලන්ගේ තියෙන කරදරේ තමයි ඒ මුදල් එක්ක සම්බන්ධ කරලා අපි අතර දීලා බාර දෙන්නේ. අපි ඒක ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන. එයාගේ අදහස් තේරුම් අරගෙන අපි ඒ අදහස් විශ්මයට දාලා ඊට පස්සේ අපේ යහම් ජපාසන වලට දාලා ඒවෙන් එන තීරණේ බලලා මේකේ හරිදී මේකයි මේකේ වැරදිදී මේකයි කියලා බලලා හරියට පංචපක්ෂයෙන් ඉදිරිගොරලෙන් යම කාලේ මේවා කරලා ගන්නවා. ඉස්සර මිනිස්සුවේ වෙලාව කිව්ව ඔරලෝසුවේ කටුවලට අත්ත ගාලා මේවා කරලා නෙමෙයි. පියවර මැනලා පියවර ගානේ හැටියට තමයි දැන් මේ වෙලාව මෙච්චරයි කියලා කිව්වේ. ඉතින් ඔය ශාස්ත්‍රයේ ඉසිවරය තුන්දෙනෙක්, මුනිවරය තුන්දෙනෙක්, ඍෂිවරය තුන්දෙනෙක් හදපු ශාස්ත්‍රයේ නවාකාරය. ගොඩක් ප්‍රබල වූ වැඩ කටයුතු උදාපත් කරගෙන ගම්බාර හුණියන් දේවතාවුන් වහන්සේ තෙලිඟු රට ඉඳලා ඒ වඩිකරට වජිරාජ්‍යරුවන් දාව තුරුමල් කොට්ටේ වැසෙන
විදුරමල් කොටි වෙසෙන පූර්ව විජේනන් දේවතා දූගේ බඩේ හදේ නැගතෙන් එළු ජාම්පන්න කිනු. එතරයි යවත කිරණම් විසුණු ආහංසයේ කුසුණු පැති ලැබවමු. යක්ෂරගෙන සැටරියන් තුඹස දක්ල නයාපරණ ගපුරා විලාගෙන මා මේ පැතිපෙතුන කෙටි ක්‍රමයට කියන්නේ කටුවරණට වැදිලා ඉරලා නොයකුත් දස්කම් ප්‍රාප්ත විචීත ඉඳලා ඉරලා යාජාතකෝට් පරම්පරාවේ සම්පෝතකුත් අරගෙන ශ්‍රී ලංකා දීපෝතලට ආවේ මැනිපාල විසුණු වහන්සේට එදා යාග උපසාන්තිය කරන්න. ඒකේ බන්ධන කොටු වින සූණයන් කරනවා සූණයන් කපණේවා ඉනා බන්ධන උඩයක් බන්ධන වටයක් බන්ධන තාරකා බන්ධන සාර්ථ්‍ය හතරක් බන්ධන තියෙනවා. ඒ අඩංගුච්ච සීමා කරන තම්පොතේ තියෙන සියලුම විස්තර සම්පූර්ණ කොටස් දෙකකට මෙයා වෙලා මාතර කොටසක් ගියා මෙහෙට කොටසක් ගියා. නමුත් ඒ සියලුම දේවල් විශ්මිතුලට බාර දීලා තියෙනවා. එදා ඒ විශ්මිතුලට බාර දීලා මේක පණපේ වෙන්නේ කම්මලේ දාලා ඉවරහත් කරලා මේවා කරලා නෙවෙයි මාන්ත්‍ර භාස්කර. වඩ භාස්කර සාධක තියෙනවා. ඒක සූර්ය රශ්මිමාලාවෙන් සූර්ය උදා වෙන වෙලාවට ඒ සූර්ය නමස්කාර කරලා ඒ සිද්ධි වරන් ගන්න ඕන. නැතුව රත්‍රන් වතුර දානවා වගේ වතුර දාන්න බෑ. බඩු. ඉතින් ඕක ගොඩක් අවබෝධ කරගන්නේ ඒ තැනට අපි කිට්ටුවෙන්ද දෙවියෝ ඉන්නේ දිව්‍ය විමන්වල. අපි ඒ ගනුදෙනුව කරන්න අපි ගොඩාක් අපේ මනසක ස්ථාවරයකට අරගෙන කිසිම දෙයක් හිතට හිතන්න නැතුව ඒ ස්ථානට කිට්ටු වෙලා බලන්න ඕන. ඒත් අපිට ගව ගානකට යන්න බෑ. අත් අපි උපරිම උත්සාහ කරන්න ඕන. ඒකට යන්න ලේසිම විදිය තමයි තෙරුවන් ගුණ ගිහිල්ලා භාවනා කරලා දෙවියන්ට පින් දීලා මිය පරලෝකේ ඥාතිට පින් දීලා තාම පුළුවන් තරම් ගුණගරුක වෙන ගුණධර්ම වෙන්න ඕන. සුබදේම පේන්න ඕන. සුබදේ කතා කරන්න ඕන. ආසාවල් තණ්හාවල් ඒවා ඉවත් කරගන්න ඕන. මේ විශ්මය තුළින් දෙන පණිවිඩේ ගන්න ගොඩාක් අමාරුයි කට්ටියට. පෙළකට ඇහෙනවා අපිට එන්න කිව්වා කියලා. පෙළකට ඇහෙනවා ආ හරි ඒ වැඩ කරටි ඕක හරි කිව්වා කියලා. තමන්ගේ මනසට ආවනික කරගන්නවා. තමන්ට හිතුණා කබර තලගොයා වගේ පේනවා කණ්ඩ හිතුණා. එවැනි වැඩපිළිවෙලක් මේ ශ්‍රී ලංකා දීපෝතලේ යනවා. ඒකෙදී උත්තරීතර පුද්ගලයින්ටවත් දෙවිදේවතාවුන් වහන්සේලටවත් යක්ෂයින්ටවත් දේවතාවුන්ටවත් මුල් කරලා ඒගොල්ලන්ගත් මගාරවණු විදිහට යන අද්භූත බලපෑම් තියෙනවා. ඒවා මිත්‍යා මත. ඒක අරගෙන ගියාට ඒකට ආවිස නැහැ එච්චර දුර. මේ කොයිතෙත් ප්‍රයත්නක් නැහැ. සියල්ල අනිච්චයි කියලා බුදුහාමුදුරු කියති. නමුත් දන්න ටික පේන ප්‍රමාණය තමන්ගේ නහයට ප්‍රමාණය බලනකොට අනිදි දෙවනි මේ තමන් ගැන තමන් තේරුම් අරගෙන වැඩ කරනවා. කෙනෙක්ගේ වාසියකට පාසුවකට බොරුවක් කියලා එයාගේ පැත්තට නැත්තම් එයා නිදහස් කරගන්න කියලා අපි කිව්වොත් ඒ බොරුවට ඇත්ත උත්තර දෙන්න වෙනවා යම් තාක් දවසක යම් තැනක. මෙලවටත් දෙන්න ඕන එලවටත් දෙන්න වෙනවා. අන්න එදාට කාත් කවුරුත් නැහැ. ඖෂධ සංයෝග ක්‍රමයේදී මේ මන්ත්‍ර ශාස්ත්‍ර කීරලි අපේ මුතුන් මිත්තන්ගේ මන්ත්‍ර ශාස්ත්‍රයට අවශ්‍ය දැන් රත් හඳුන් ඕන කිව්වොත් රත් කිහිරි අරගෙන හරියන්නේ නැහැ. නියම රත් හඳුන් ඕන. එතකොට මේ රත් හඳුන් වලට තමයි අපේ දිෂ්ටිමාලාව කරනකොට ඒ රත්රිවේ යාන්ත්‍රය සීමා කරනකොට රත් හඳුන් තෙල් රත් හඳුන් ඉවා දාලා දිෂ්ටි කරන ගත්තාම තනිකර පෙට්‍රෝල් යුග ඉන්ධනයක් ඉට්ටු වෙනවා. ඒකට රත් කිහිරිය දාලා කොච්චර කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එවැනි මේ දුර්බල කරේ දේවල් වාගෙන දෙවියන් සෝනාප කර ඖෂධ යොදලා යාන්ගේ නමයකට අරගෙන ඒගොල්ලන්ගේ දියුණුවට ග්‍රහපලවලට යක්ෂ ප්‍රේත උසහන්දකාරවට සෑම දෙයකටම තමන්ගේ ගමන් පරාසය ගමන් කරන දියුණුතාවයක් වතරන ඒ ඖෂධ සංයෝග කරගෙන අපි විශ්මෙත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ඕන. මම පොත්පත්වල තියෙන මන්ත්‍ර එකක්වත් භාවිතා කරන්නේ නැහැ. ඒවා මට අවශ්‍යතාවයකුත් නැහැ. මා මන්ත්‍ර දැකලත් නැහැ පොත්පත්වල තියෙන මන්ත්‍ර මොනවද කියලා. ඒවා මම පිළිගන්නේත් නැහැ. ඒවා මෙච්චර කල් කරන්න ගියා නම් එහෙම මටත් ඔය අනිත් අයට වෙන තන්ත ඇස්සේ තමයි මුල් වෙලා තියෙන්නේ. මංගාව කල්ලු මන්ත්‍ර, තෙලුගු මන්ත්‍ර, මලයාල මන්ත්‍ර ඒ විදිහට තියෙනවා. තවත් උමනානිත ජාති මන්ත්‍ර තියෙනවා. ඒවා මම අනුගමනය කරන්නේත් නැහැ. ඒවා නිකමනේ කරන්නේත් නැහැ.
හරිදේ හරි විසිට මුල් කරන්න විශ්මිත් එක් සම්බන්ධ වෙලා වැඩකටතු කරනවා. ඒ කේරල ඉන්දියාතිනේ පරම්පරාගත සිද්ධිවරමත් ඒ පෙරාත්ම බලවේගෙත් නිසා මගේ ගමන කිසිම ආරවුලක් නැතුව මට යන්න පුළුවන්. මම දැඩිමුණ දෙවියන්ට විතරයි ආදරය කරන්නේ. ඒ දැඩිමුණ දෙවියන්ට ආදරය කරන්නේ මොකද? තනි තීරණේ තනි වචනේ කෙනෙක්. දැන් අපේ ගැති දරුවෙක්ගේ කතා කරත් හිත් 10ක් 15ක් තියෙනවා, චේතනා කීපයක් තියෙනවා. ඉතින් කොතනින් ගන්නද කොතනින් නවත්තන්නද කියලා තීරණය කරනවා. නමුත් තමන්ගේ මනස එක තැනකට අරගෙන විශ්මේ තියා බලලා තීරණය කරොත් ඉරහඳ තාරකා සතා සිව්පාව ගහකුලෙන් තමන්ට කතා කරලා වැඩ ගන්න පුළුවන්. ඉස්සර කාල සීමාව තුළ යතුරක් දාලා නෙමෙයි ওই සර්දිකල් කියන පුද්ගලයා දොරල් ඇරියේ කිවල්ලුන. යන්ත්‍රයේ හරිගස්සල ඉරලා බෙහෙත් වලින් දකුණු අතේ ඇඳ ගන්නවා. ඇඳගෙන ගිහිල්ලා ඕන ලොක් එකකට තිබ්බහම ට්‍රක් ගාල ලොක් එක කෑරෙනවා. ඒ ඖෂධ බලෙන්. එතකොට ඒ ඖෂධ සංයෝ ඖෂධ සීමා වෙනකොට ඒතට ආවනික වෙච්චි දර්ශන්තිරේ මන් සාක්ෂි ඒ භාස්කරයි සාධක තියෙනවා. හැතෙම ගණන් දිග නැහැ. අකුරු 3-4 ඒ විදිහට වැඩ කටයුතු කරනවා. ඔව් දැන් ඔබතුමා ඔය කිව්ව මන්තරයේ අකුරු 3-2 වුණාට ගෞගානක් දිග නැති වුණාට බොහෝ වෙලාවට ලංකාවේ හරි ලෝකේ හරි දැන් ජීවත් වෙන මිනිස්සු කල්ප කාලාන්තරයක් ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි අද දවසේ වැඩ කටයුතු කරන්නේ. එතකොට ඒ සඳහා බොහෝ දේවල් පැලඳ ගන්නවා, බොහෝ දේවල් ඇඟේ තියා ගන්නවා, බොහෝ දේවල් ස්පර්ශ කරන්න බලනවා. මේ දේවල් ඔක්කොමත් එක මේ ගුප්ත ශාස්ත්‍රයත් ඈඳාගෙන රත්තරන් වලින් කරපු සුරයක් කරේ දාගත්තොත් එහෙම නැත්නම් ඒක ඇඟේ ස්පර්ශ වෙන විදිහට කරොත් මේක ජීවම් කරලා තිබ්බොත් මේව පනපොවල බලපොවල තිබ්බොත් එහෙම ඒ බල බිඳින්න රත්තරන් උණ්ඩේකින්ම වෙඩි තිබ්බොත් තමයි වෙනවයි කියලා කියන්නේ. එහෙම කරන්න පුළුවන්ද? ඇත්තක් තියනවද ඔය ඔහෙම බල බිඳින්න පුළුවන්ද සුරේක? ඔබතුමා මේ සම්බන්ධයෙන් ඉතාමත් අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට මොනවද අපිට කියන්න පුළුවන්? ඒක මම සම්පූර්ණම සියසියක් විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ නැහැ. නැහැ. හා. ඒට හේතුව එක්‍රිය සත්‍යයන් සත්‍යයත් රාගෙන අයිරාවන්නම් හස්තිරාජා පිහිටාරුඩු දහසක් නිති ලෝ බලාවට උදාරණ ශක්‍ර දේවීන්ද්‍රයන් වහන්සේ. ඒ අතරේ ඉන්නවා හෙනකඳ විසවුන් වහන්සේ කියලා එක්කෙනෙක්. එතකොට අපි දිෂ්ටි කරනකොට උඩයාට දිෂ්ටි බදලා හෙනහතෙන් දිෂ්ටි කරනවා. රාමසර, අකුණුසර, ගිනිසර, වෙන හෙනසර, වෙඩිසර කියලා ඔය කීට. ඕකෙ තියෙනවා එතන බැඳීමක් වෙන්නේ, දිෂ්ටි හිරවීමක් වෙන්නේ. ඒ හිර වෙන ඒ දිෂ්ටි හිර වෙනකොට දැන් අකුණ නොවදිනවා නෙමෙයි. අකුණ වදිනවා. අකුණ වදිනවා. නම ඩැමේජ් එක වෙනස් වෙනවා. මාරු කරන්න පුළුවන්. සිද්ධ වෙන හානිය අඩු වැඩි කරගන්න පුළුවන්. අඩු වැඩි කරගන්න පුළුවන්. එතෙන්දී දැන් අපි කියනවා හෙනහත පිපිරියන් කියලා දිෂ්ටි මාලාව කියනවා. එතකොට අකු ගහලා මෙයා වෙනවා. නමුත් එන්රාතයලට ඒ අකුණ ගහනවා. ගැහුවට ඒ අකුණ අවුට් යනවා. මේ මෙතන වදිනවා, වැදුනට මේ පැත්තට යනවා. ඒ වගේ බේරිච්ච දේවල් පෙර ඉහත කාලවල අද ඉන්නේ ඒ වගේ දේවල් ගොඩක් මම දැකලා තියෙනවා. නමුත් මෙහි කියන පිළිවෙලේ ඒ තෙලේ බලේ විඳින්ද රත්රන් ආවිනික කරපු මේවැයකින් වෙතිබ්බහම වදිනවා කියන කතාව නෙමේ. එහෙම රත්තරන් මෙයා කරපු එකකින් වදින කතාව නෙමේ. මා දැනුවත් ශාස්ත්‍රානුකූලව පෙර සම්මතිය ඉඳලා එන තියක් තියෙනවා. තමන් සම්බන්ධකම් පවත්තන අය අතරේ එක්කේ කුලගෝත්‍ර තියෙනවා. තමන්ට අනවශ්‍ය මේකට අහිත කරන කුලගෝත්‍රයක් එක්ක හැසුරු කරොත් තග්ගාලා ඒකේ බලේ ඉවර වෙනවා. හේනහතෙන් දෙස් කරලා මේවා කරලා සිවාටිකම මේවා කරලා ඉරා නාගපිලි පාරාවිද මාපිලි පාරාවිද මේවා කරලා ඉරා තොන්තුරාඩියෙන් සිව්වඩිගේ අහස කළු මුද්‍රාවෙන් කියන මේවාකට සීමා බන්ධන දාන්න පුළුවන්. ඒව තමයි පෙලක් කරුවලා අඳුන දැම්ම
මේමයි අරයිද කියලා කියන්නේ. නමුත් කට්ටිය දැනගත් උදේ දන්න දේ දන්න තරමින් හදාගත්ත විදිහ තමයි හෙන්රාජ් සයිලි කියන්නේ. ඒකට නොයෙකුත් අවශ්‍ය ජාති වුණා ඒක කරගන්න දවසකින් දෙකකින් සතියකින් හමාරකින් බෑ. ඒකට අවශ්‍ය දේවල් සියලුම දේවල් මුළු කරගෙන ඒ පැලේ හිටවන්න ඕනේ වෙලාවට, ඒ පැලේ ගලවන්න ඕනේ තේ වෙලාවට, ඒ පැලේ ගෙනල් ඉරලා ඒ විදිහට ප්‍රතිකාර කරන්නත් ඕන. ඒ දවස් ගානන් වලට ජාම ගණන් වලට ගිහලා ඒ විදිහට හරියට ඉඳලා මෙයා කරලා ගත්තොත් පුතේ සෙනඟ කියන්නේ මෝල් ගහක් වුණත් පත්තු වෙනවා කියලා. ඒ වගේ ප්‍රතිපල තියෙනවා. මෝල් ගහක් වුණත් පත්තු වෙනවයි කියලා ඔබතුමා කිව්වට දැන් බොහෝ තැන්වල ඔය গুপ্ত විද්‍යාව දඩමීමා කරගෙන සුරසැප විඳිනවා මිනිස්සු ඕන තරම්. සල්ලි හම්බ කරනවා කෝටි ගණන්. මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන් ශාස්ත්‍රයත් එක්ක ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා ඇත්ත නැත්ත නොදන්න මිනිසුන්ට අසරණ කරනවා සහ මුලා කරනවා. මේ සම්බන්ධයෙන් ගේස්ටෙක් හැටියට ඔබතුමාගේ අදහස මොකක්ද? මෙම ශාස්ත්‍රයේ තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ට බුලත් ගෙනත් දීපුවාම බුලත් දිහා බලන්නේ නැහැ. බුලත් අත පැත්තකින් තියලා අපු රාජකාරිය ගුණධර්ම වලින් ඒ සාත්ව කරලා යා සුව කරලා ගුණ කරලා යවනවා. ඒකට අපේ අදහස් ඔක්කොම යොමු කරාට පස්සේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ අපේ දකිනවා මේ රාජකාරය නිමා කරන්න බැලුවා මිසක් මෙයා යම් දෙයක් ලබා ගැනීමට ගුරුපොන්ට ලක් බාගෙන මෙයාගේ අවශ්‍යතාවයක් කරගන්න මුළුනේ නැහැ කියලා. ඒ පින්බලය අපේ උත්තමයට ලැබෙන ඉෂ්ට දේවතාවුන් වහන්සේට අපේ අදිෂ්ඨාන. ඒ ලැබුණට පස්සේ යා හැම පැත්තෙන්ම හැම දෙයක්ම සතුටු භාවයට පත්වෙන විදිහට ලැබෙන්ඩ සලස්වනවා. ඒකයි පෙර ආත්මතුලින් එන ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ දීමනාවල් කියන්නේ. නැත්තම් අද එකට ඉහින් අරන් හෙට එක ගඩේකින් ගන්නෙ එහෙම කරන්න බෑ. නමුත් අපි උත්තමයට බුදුවාත් වෙන්න දීහාමුදුරන්ට ඒ උත්තමයට හොඳ ඉක්ෂාවරයකට යන්න, ඒ උත්තමයට පින්බලය ඇති වෙන්න, ඒ උත්තමයේ ගෞරවය නම්බුව රැකෙන්න ඕනයි කියලා හිතලා මේ බැතිමතුන්ගේ වැඩ කටයුතු කරන්න ඕන හරි ආකාර. එහෙම නොකරන යංක්ෂි සාත්‍රඥයෙක්, යංක්ෂි ඇදුරෙක්, යංක්ෂි මෑණිවරියෙක්, ගැතිවරියෙක් ඒ විදිහට ඉන්නවනම් ඒ අය තමන්ට පමණක් නෙමේ අවට හැසු කරන පුද්ගලයින්ට පවා විපාක දෙන තත්ත්වයට විශ්මයෙන් තීරණ ගන්න. දැන් ඔය මේ කාල සීමාව වැඩි දුර නැහැ. බොහොම ආසන්නව තියෙනවා. අපිට පොල් කරකවන්න, විතර කරකවන්න, කිරි උතුරවන්න, කුළු කරකවන්න, කතුරු පොත් කරකවන්න ඒවා වැඩක් නැහැ. දෙවියන් වඩින සීමාතුර වෙලාවල් තියෙනවා. ඒ දෙවියන් වඩින වෙලාවන් තුල දෙවියන් හැදුරු කළා. දෙවියන්ට අපි පින් දීලා ඒ දෙවියෝ අපේ බලාපොරොත්තු වෙන පින් ඒ දෙවියන් ලබාගෙන ඉන්න ඒ අයට සම්පූර්ණ ලැබෙන ඒ දෙවියන් සතුටුභාවයට පත් වුණාට පස්සේ මේ බැතිවතුන්ගේ දුක්ගැහැට සියල්ලක් නිමා කරලා දෙන්නේ කියන එකයි අපු දිවප සිල්ලන්න. ඒකට සම්පූර්ණ උත්තර ගන්න ඕනේ විශ්වයෙන්. ඔය සම්පූර්ණ උත්තරේ විශ්වයෙන් ගන්න පුළුවන් වුණාට, ගන්න හැකියාව තිබ්බට අපේ ප්‍රේක්ෂක ජනතාවට එහෙම නැත්නම් ආතුරයන්ට අපිට පුළුවන්කමක් නැහැ හරි කෙනා හරි ඇදුරුතුමා කවුද කියන එක තෝර බේර ගන්න. කොහොමද ඒක කරගන්න? එහෙම නැති වුණොත් එම අනිවාර්යෙන් මම්බුලාවේ වැටෙනවනේ. ඒක මේකයි පුතේ හේතුව එතනට. මොකද හරිදේ හරි හැටි අඳුන ගන්න අපහසු වෙන්න ගොඩකට පව්බලේ වැඩි නිසා. මොකද පවට ඇස් පේන්නේ නැහැ. නරක වැඩ කරන අය මොන තරම් අලංකාරද ලක්ෂණද. ඉතින් එවැනි දේවන් තුලදී එක් එක් අයට එක් එක් කොට්ටාස මුල් කරලා තියෙනවා. මෙත්‍යා දෘෂ්ටි, සම්මයා දෘෂ්ටි, කාලිමෑණියන්ගේ, කඩවර, සූනියන්, ඔයින වෙන කට්ටියගේ දැන් ගොඩ දෙනෙක් මෝදර ගිහිල්ලා වැඩ කටයුතු කරනවා. කොල් ගහනවා, මේවා කරනවා. හොඳට නරකට දෙකටම මේ මෝදර කෝවිලෙන් පිට ලැබෙනවා. නමුත් එක කොටසකට වැඩිපුර පිට ලැබෙනවා. ඒ වැඩිපුර පිට ලැබෙන කොටස සුභවාදී නැහැ. ඒ අය අසුභවාදී වැරදි වැඩවලට ගිහිල්ලා ඒවා වැඩි දියුණු වෙන්න කියලා තමයි ඒ කරන්නේ. නමුත් මේ මෝදර වැඩවදාරණ ඒ කාලිමෑණියෝ ටික අවතාර කීපයක් තියෙනවා. ඒ අවතාරවලින් ඒ අය නියමිත රාජකාරිවලට යෙදෙනවා. ඒ අයගේ ඉන්නවා පිරිවර සේනාව.
ඒ පිරිවෙල සේනාව යවල විරලා ඒ වැඩකටු සම්පූර්ණ මුල් කරනවා. ඒවත් අර එක වෙනසතියකට කුවරපුර වෛශ්‍ර කියන වෙසමුණි රජු රෝගාවට මේ ඔක්කෝම විස්තර යන්න ඕන. ගියාට පස්සේ ඒ චක්ලේකට යනු තමයි ඊළඟ වෙනසතිය වැඩකට පුළු කරන්න. හිටපු ගමන් මා විශාල ගම්මතුරු කලනවා, රෝගසන්වා, සත්තු මැරෙනවා, මනුෂ්‍යෝ ලෙඩ වෙනවා, නොයකුත් දේවල් ඇති වෙනවා. ඒ ඊට පස්සේ මහවස්වාල් වැහලා ඒව හේදිලා කියලා ඊට පස්සේ පිරිසිදු වෙනවා. පිරිසිදුලා ඊට පස්සේ සෝමාවතිය වේම පිංගම් කරගෙන ඔන්න ක්‍රමානුකූලව ආයිටිකක් ආයනකට ආයමත් අර විපාකෙන් පත් වෙන්නේ. ඒ හේතුව මොකද? මේ පව් ඈත් කරන්නේ නැහැ, මේ පව් ලං කරගන්නවා. තවත් පව් කරන්න උත්සාහ කරනවා. ඒ කරන්නේ එවලේ වෙල තියෙන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු. ඒකෙන් තමන් පමණක් නෙමේ ඊළඟට පසුපස එන අයටත් විපාක විපැති කරදර මුල් වෙන්නේ. එයින් පැවතෙන දරුවන්ටත් ඒක වෙන්නේ. ඒ ගනුදෙනු දිගටම යනවා, එතකොට ඉවරක් වෙන්නේ. එම නිසා සංසාර සියලුම දේ අත්හරින්න කියලා තමයි බුදුහාමුදුරුවෝ මේවා කරති. ඉන්න සුළු කාලය තුලදී දෙවියන් බුදුන් අදහගෙන ධර්මානුකූලව වැඩ කටයුතු කරන්න ඕන. වාතී පිතයි සෙමයි මුල් වෙනකොට මේකේ සිරිමල දේවල් තමන්ගේ හිතට මනසට මුල් කරගත්තාම මේ මනසෙන් ඕනම දර්ශනයක් පවා ගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඒක අපි මනසට ඕන විදිහට යන්න දෙන්න හොඳ නැහැ. විවෘත මිනිසාය කියන්නේ විවෘත මනසක් තියෙසි. චෙත්සන්තා හිත නැමැති බලවේගයට ඇතු කරගන්න පුළුවන් ඕන බලවේගය. අප පාන්දරට කුකුල අවදි කරනවා. ලේනගේ පිටේ ඉරි තුනක් තියෙනවා. ඒ ආත්ම තුරකට මුල් කරනවා. ඒතර අපි සත්තුන්ගෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේ මනුස්ස සත්‍යයන්ගෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ අරගෙන හොඳට අධ්‍යයනය කරන්න ඕන. පුතේ මේක කොච්චර කිව්වත් මේ විස්මයට සම්බන්ධ වෙලා මේ සත්තුන්ගෙන් ආවාස ලබාගෙන මේ කලාව සෑම දෙයක්ම මේ විදිහට මුල් කරගෙන මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ගේන්නේ මේ විදිහටයි කියලා කියලා නිමක් කරන්න බෑ. අපි දකින පාටින්, අපි දකින දර්ශනෙන්, අපි තියෙන අඩිය ගහක අතු හෙල්ලෙනකොට ඒවයන් අපිට ගන්න අවශ්‍ය ගොඩාක් දේවල් තියෙනවා. ඒවයන් අරගන්න නැතුව දැන් මගේ මෑණියොත් පියත්තත් බුදුබවත් වෙන්න මුලින්ම අපිට සුභවාදී පැත්ත පෙන්නුම් කරලා ධර්මානුකූලව වැඩ කටයුතු කරන දිමෝකයන්ගේ පින් බලී තිබිච නිසා අද මම මේ தත්ත්වයට මුල් වුණා. කිසිම අසුභවාදී දෙයකට සීමා නෙවි. ආ මගේ දරුවෝත් මේ විදිහයි, දරුවන්ගේ දරුවෝත් මේ විදිහයි. ඉතින් මම හිතනවා ඒ ඇයට අසුභවාදී සිදුවීමකට මුල් වෙන්න කිසියම් හේතුවක මේ ආත්මය වෙන්නේ මේ නාත්මයව සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් අපි ඔබතුමත් එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරගෙන ආවා. බොහෝ කරුණු කාරණා ඔබ වගේ ජේෂ්ඨෙක් හම්බ වුණාම අහන්න දේවල් ගොඩක් අපිට තියෙනවා. නමුත් කාල සීමාව ගොඩක් හරස් වෙන නිසා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මට අවස්ථාව ලැබුණට ඔබතුමාව මේ විදිහට සම්බන්ධ කරගෙන ප්‍රශ්න කරන්න අපි ප්‍රේක්ෂක ජනතාවට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි ඔබතුමාව හම්බ වෙන්න පුළුවන්. නමුත් දුරකථන මාර්ගයෙන් හරි ඔබතුමාව සම්බන්ධ කරගන්නවා නම් ඔබතුමාව කිලින්ම දුරකථනයට පිළිතුරු දෙනවාද? එහෙම නැත්නම් ඔබතුමා මොන ක්‍රම ආකාරයෙන්ද ඔය කාල කළමනාකරණය කරගන්නේ? ඒ කල්ලු මලයාලම් වලින් මුල් කරන මගේ ලොකු දුව උදයන්ගනී නිරෝසා මෑණියෝ ෂෝන් කාලදී වාලේ සම්පූර්ණ මුල් කරන්නේ. එතන මගේ අම්මයි තාත්තත් තියෙනවා. ඒ වන්දනාමාන වැඩ කටයුතු කරන්නේ එතනින් යම් ගුරුකමක් කරොත් කරාම ඒක. ඒ තුමිය ඒකට සම්බන්ධ වෙලා කතා කරනවා. එයා ඊට පස්සේ කියනවා මේ අප්පච්චි මෙන්න කෝල් එකක් තියෙනවා මෙහෙමයි කියලා මගේ උපසල. සෑම වැඩ කටයුත්තක්ම කොත්තෙක් දේවල් තවත් එයා දෙනේ කරනවා. කොත්තෙක් දේවල් දැනගත්තත් හැමදේම මගෙන් අහලා තමයි අපච්චි මේක මේවද කියලා අහලා තමයි තාමත් ඒ දරුවා වැඩ කරගෙන යන්නේ. නමුත් එයාගේ මුලින් ඒ දේවල් වලට කැපවීමක් තිබුණ නැහැ. අන්තිමට එයාම හිතෙන් හිතලා මුල් වුණා. ඒක මට ලොකු ශක්තියක්. අනිතික මම දැන් මට ගොඩාක්ම හයියක් තියෙනවා. ඒකෙන් මොකද විශේෂ මම කිසි කෙනෙකුට කියන්නේ නැති යම් රාජකාරියක් ගුරුකමක් මේක පුතේ මෙහෙමයි කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ ශාස්ත්‍රයේ තව කෙනෙක් දෙන්න පුළුවන් විදිහකට පෙරාත්ම බලවේගෙත් එක්ක පෙරාත්මෙත් එක්ක පරම්පරා බලවේගෙත් එක්ක වැඩිචිතේ ඒ විදිහට ගෞරවාන්තරිකව ආරක්ෂා කරගන්න බෑ. දැඩිමුණ දෙහිහාමුදුරුවෝ ඒ ඔක්ෂේනත් දැකලා ඒ ගල්වෙන්ට වරන් දීලා දේහ 18කින් යක්ෂෝ ගෙන්නලා පළමුව රංකෙන්දෙන් දෙවුණු හෘදිකෙන්ද තුන්වෙනෝ මහවිරයන්ගල කපලා
ඒ උත්තුම් බලකාර දීවතා බණ්ඩාර දැඩිමුන්ට හිමි හාමුදුරන්වහන්සේ පිහිටෙන් මෙන් ශ්‍රී ලංකා දීපූ තලයට සෑම මොහොතෙම උදේ හවස සූර්ය නමස්කාර කරලා මම කියන්නේ කිසිම කරදරයක් ලෙඩක් දුක රෝගහන්දකාරයක් වැදසෙන්තු ආරක්ෂා කර බලවැඩ දාරන්න ඕන සියලු වැරදි වලට සමා වෙන්න කියලා. මේ එක මම කියනවනේ සියලු වැරදි වලට සමා වෙන්න කියලා. මේ ඉන්න ප්‍රතිමඳු සෑම කෙනෙක් මොනම හේතුවක් ඇතුව හෝ නැතුව සූර්ය නමස්කාර කරලා පින් දීලා දැඩිමුණ දෙවිහාමුදුරු සිහිපත් කරලා ඊශ්වර දෙවිහාමුදුරු සිහිපත් කරලා මේ ශ්‍රී ලංකා දීපෝතරේ ආරක්ෂා කර බලවැඩ දාරන්න ඕන මෙහෙමයි කියලා කියන එක හොඳයි කියන්නේ ලෙඩක් හැදුනොත් ලංකාව ඇතුලේ හැම මිනිස්සෙකුටම මේක බලපෑත්වෙනවනේ. හැම වැතිපතෙක්ම ඉස්සෙල්ලා තමන් ඉන්න භූමිය ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේ ශ්‍රී ලංකා දීපෝ තලයේම ලංකා ශාසනයේ බලවැඩ දාරන වර්ෂරාවතාරෙන්ද නාගාවතාරෙන්ද මල්ලවතාරෙන්ද කීත්‍රි අවතාරෙන්ද මෙසේම නාම දශයකින් 116ක් තියෙනවා. මෙයාට නම් මහවිෂ්ණු දෙවියන්ට 116ක් තියෙනවා. දැන් අතුරුතම කවුරු හරි කතා කරොත් කියයි මේ අවතාර 10යි. වර්ෂරා අවතාරය, නාග අවතාරය, මල්ලව අවතාරය, ක්‍රීති අවතාරය කියලා කියනවා. එතනින් එහාට මොකුත් දන්නේ නැහැ. නමුත් මේ 116ක් නම් තියෙන මේ උත්තම ශ්‍රීමති මහවිෂ්ණු හිමියාමඳුරෝ කේත මෙන්න මේ විදිහට තියෙනවා. ඔය සම්බුද්ධ ශාසන වරම් කියලා එතන මේ විදිහට කියලා ඈට තියෙනවා මේ විදිහට. පූරේ සක්සුන්දිත දාන සීල විදිනා ලක්දාමත් බුද්ධිනාහම් කාරිත්වාවර පංච ධර්මමසමන් රකම් තුමේ සාතුකම් පූරෙන්තෝ දස බල පුඤ්ඤකුත්‍ර බහුලම් ශ්‍රී විෂ්ණු බුද්ධාන් කුරෝ සරුව රෝග සරුව දෝස මපාන් කුරවන්තු තේ මංගලම්. ඕක බොහෝම වැදගත් වෙනවා. උදේ හවස කියනවනම් මාසිංහනාදර සිවුරු අපල පත්‍රාවල් දුරින්දුරවල සිසාන්ති මුල්ලලා අර වාත වෙන ස්වාත උදුසුරන් ගඩගත්ත වටානු අක්‍රෝග සමන වෙනවා ටිකතුරට. ඔය කරුණු කාරණා ඔය විදිහට වෙනකොට දැන් යම් කිසි කෙනෙක් ඔබතුමාව සම්බන්ධ කරගෙන මේ විශ්වකර්ම YouTube නාලිකාව නරඹන බොහෝ ප්‍රේක්ෂක ජනතාව ඔබතුමාව දන්නව කට්ටිය. එතකොට මේ එතනට ආවොත් එහෙම මේ දවස්වල මේ වැඩ රාජකාරී මොන වගේ දේවල්ද මේ දේවාල භූමියේ සිද්ධ වෙන්නේ? අපි කෙටියෙන් පැහැදිලි කරමු අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාව. ඔව්, වරම් බල කරන කට්ටිය තියෙනවා. වරම් හිර කපාගෙන ඒ වරම් බල කරලා ඥාති බල කරගෙන තියෙනවා. කොඩින සෝණයන් දවසානේ මුතුන් වෙච්චි ස්ථාන භූමියේ කපල ඉවත් කරගෙන ස්ථාන අනුකුණ ආරක්ෂා කරගෙන තියෙනවා. ව්‍යාපාර දියුණුවට මුල්ලා තියෙනවා. ස්ථාන නිවාස භූමි පාල් විශ්වවිද්‍යාලය ආලෝකමත් කරගෙන වැඩ කටයුතු කරලා තියෙනවා. ලෙඩ රෝගාන්ධකාර සූපත් වෙන්න වැඩ කටයුතු මුදුන්පත් කරගෙන තියෙනවා. නිවිතෝ ග්‍රහපල අෂ්ටමී රාශ්‍රිතී වුණට ඒ හිමි ග්‍රහයින්ට සුදුසු සුදුසු ග්‍රහ පූජාවල් තිබීමෙන් ඒවා සුභ ආදී පැතර මුල් කරගෙන තියෙනවා. අපහසුවට ලක්වන සෑම පරාණයකටම ඉතුවක්කාර ගති පැවතුම් ගෙතර නුරුක්ෂණ ගති පැවතුම් ගෙත දරුවෝ දෙමාපියන්ඳුන නැතිලිස ආරවුල තියෙනවා. ඒ සියලුම දේවා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න වැඩ කටයුතු කීපයක්ම ස්ථානෙන් කරගෙන තියෙනවා. ඔය වැඩ කටයුතු රාජකාරී දේවකාරී සියල්ල මේ ස්ථානයේ සිද්ධ වෙනකොට මේ ගුරුකම් ලොවේ රජුරුව හැටියට සලකන මේ දැඩිමුණ දේවාලයේ සුරසේන සාමිතුමා අද අපිත් එක්ක සාකච්ඡාවකට සහභාගි වෙනවා කියලා දැනගත්තම බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා රටේ අනාගතය, ලෝකයේ අනාගතය, තමාගේ අනාගතය ඉස්සරහට කොයි විදියට ඉෂ්ට සිද්ධ වෙයිද කියලා දැනගන්න. එතකොට අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඉස්සරහට මොන වගේ කාලවකවානුවක් උදා වෙයිද මේ ලංකාවට සහ අපේ ප්‍රේක්ෂක ජනතාවට. මෙහෙම දෙයක් තියෙනවා දරුවෝ. මම නවෙනි පරම්පරාව මගේ මුතුන් මිත්තු කේරළේ 1962 තුන්වෙනි මාසේ 21 වෙනිදා මල්ලතුහිර පිටියේ මාතෘ ආස්ති රෝහලේ මම ඉපදුණා. එතනින් බලා අවුරුදු 9 මේ ස්ථාන භූමියේදී මේ වරමක් ආවයි කියලා විදිහට පෙලක් කියන කෝලසන්නේ පෙලක් අය කියන පිටගැස්ම දේවල් කීමෙන් දෙමාපිය තියෙන ඔබ දීපලා ඊට පස්සේ බලාගෙන යනකොට මම 4 දිවාලට ගිහිල්ලා මම බාරයක් වෙලා ඔහොම ඉඳලා
හැම දෙයක්ම පේන කියනවා මේ විදිය කියලා එක ඩොක් දිග කතාවක්. ඉතින් ඔය සත්ත්වය ඇවිල්ලා මම වැඩිහිටි කන්දර ගිහිල්ලා වැඩිහිටි කන්දේ අවුරුදු 16ක් සිද්ධාර්ථ හමුදුරුවෝ හිටියා. ඉතින් විශ්වයෙන් සම්බන්ධ වෙලා බෞද්ධිකාරණයකට වැඩකට සුදාපත් කරගෙන ක්‍රමක්‍රමයෙන් අපේ උත්තමයා සම්පූර්ණ බලපිහිටුව. ඒ උත්තමයාට බලපිහිටගෙන ඉන්නකොට මේ භූමිය තුලින් ගොඩනැගෙන බලවේගයේත් ඒ උත්තමයාගේ බලවේගයේත් මේ කොහොම ගහ සල් ගහ බෝ ගහ තිනවා. ඒවැම් ස්ථීරව තැම්පත් වෙලා තියෙන බලය ගම්බාර හුණෙන් දේව තාන්නාංශ ජීවමානෝ මේ භූමියේ දෙරිමුඩ දේහාන්දුරු ජීවමානෝ මේ භූමියේ වැඩවදාර. මොකද මම නොදනවත්ව මටත් හොරා සාමිතුමා දැනුවත් නොකර යන් යන් අය තීරණ කරලා ඒ දේවල් ඉෂ්ට වුණාම ඒගොල්ලෝ පුද පූජා අරගෙන ඇවිල්ලා කියන්නේ සාමිතුමාට කියන්න බැරුණා අපි මේ දේට කීසලා ගියා ඒ දේ අපිට ඒ විදිහට ඉෂ්ට සිද්ධ වුණා කියලා කතා කරනවා. ඉතින් ගොයනි බොහෝම පාතිහාරික වැඩ කරතු කීපයක් මෙතන සිද්ධ වෙලා තියෙනවා. අදටත් ඒ විදිහයි. ඉතින් සෑම සියලු දෙයක්ම මම දෙරිමඩ දේහාමුදුරන්ට කියනවාට පිටින් කිසි රාජකාරියක් කරන්න සුභවාදීදී සුභ විදිහටත් වැඩ කරතු කරන්න අසුභවාදී අසුභවාදී විතරත් කරන්න. ඒ හැම දෙයක්ම තමන් තීරණය අරගෙන කරන යම් වැඩ කටයුත්තකදී මනස එක තැනකට අරගෙන විශ්මෙත් එක්ක සම්බන්ධ වෙලා කරන්න. මේ දැන් පැවතගෙන කරගෙන යන දේවල් තුර කෙනෙක් කියනවට යම් දෙයක් මුල් කරගන්නත් එපා. නොයෙකුත් ඇදුරුවරු ඉන්න පුළුවන්, නොයෙකුත් බයිස්කෝප්කාරෝ ඉන්නවා තෑහෙන්ද. හිටියට මම ඒවා ගොඩක් කොටස් කොටස් වශයෙන් බලනවා. නියමිත ශාස්ත්‍රයක් නියමිත පැවත ආතනකින් නෙමෙයි. මොකද කප් මහත්තයෙක් කිව්වහම මේ කපු අංග තියෙන්න ඕන, ජීවිත ලක්ෂණ තියෙන්න ඕන. එතකොට දවස් 48න් පිරිමි නාගයෝ ටික ඉර දිහා බලාගෙන කට අරගෙන නටනකොට අපේ ආශ්‍රය ගියා තිනවා ඒ සූර්ය රශ්මාලාවෙන් තකරීය මකරීය කාල රාක්ෂණී යම ජීවිතය කියන ඔය සිව් දෙන මේ දත් හතරට ආකර්ෂණ සූර්ය රශ්මාලාවෙන් තමයි වරන් දෙන්නේ. ඒ සූර්ය රශ්මාලාවෙන් වරන් දීලා මෙයා කරාට පස්සේ මේ දත් ඇතුලේ තියෙන කුහර දත් වැඩිලා හීරුණාට නෙමේ විස. මෙයා කෝපාවිෂ්ට වෙලා ඉරලා මෙහෙම කරලා අල්ලනකොට අර කොපෝලින් එනවා දියරය. ඒ දියර ඇතුළේමෙන් තමයි ඒ පාත්‍රීන්ද අන්තරට මුල් වෙලා විශනගෙන කලාව වයින කලාව ඒවටත් වෙලාවල් තියෙනවා පෑ ගණන් තියෙනවා. ඉතින් මා විශ්මෙත් එක්ක සම්බන්ධ වෙලා ඒ හැම දෙයක් මුල් කරන්නේ ඒ දෙවියන් සෝනාප කරගත් විදිහට මේ මැතිවතුන් කරගෙන යන වැඩකටතු හිත පිරිසිදුව සූර්ය නමස්කාර කරලා කරනවට මගේම වැඩකටතු කරගන්න කියලා මං කිසි කෙනෙකුට බලකිරීමක් කරනවා. මට මෙච්චර මුදල් ප්‍රමාණ දෙන්නේ කියලාවත් කියනවා නෙමෙයි. මුදල් තීරණය කරන්නේ රාජකාරී විධිමාංශී වර්ණාගම හැටියට ඒක ගුරුපන් රොක්කසෙන් තුරුපන් රොක්කසෙන්. නම දෙවියන් මුදල් තීරණය කරලා නැහැ. ඒවා කැඹුරුම් මාලාවල් ඒවට යන කරන වියදම් ඒවා තේවා ගාස්තු ඉවා තිනවා. නමුත් මේ වැඩ කටයුතු කරන්නේ මං අපේ උත්තමීන්ට ඉතිරි ආත්මවේටත් එයන් බලාපොරොත්තු කරන උත්තරීතර ස්ථානවලට ගමන් කරන්නත් ඕන මුළු මහත් ජනතාවටම සිත සාන්තියක් වෙන්න ඕනයි කියලා එදා ඉඳලා. පැය දෙකෙන් පැයෙන් කරනවා කියලා ඒ වගේ බොරු වචන ප්‍රකාශ කරන්න හොඳ නැහැ. අපි ඇයි එක එක විද්‍යාවල් කරන්නේ? අපේ පුත්තලාගේ සීයලාගේ පොත්පත්වල තියෙනවා කල්ලු මන්ත්‍ර විද්‍යාවල් ඒවා මේවා තියෙනවා. ඒවා වැඩක් නැහැ, ඇස්පෙන්දුම් වැඩනේ. එහෙමකුත් ඕනේ නැහැ. අපි පේන්න කරමු. පේන්න ප්‍රතිඵල ලැබෙන විදිහට දන්න දේෙන් කතා කරලා දන්න විදිහට පේන වැඩ කටයුතු මුල් කරමු. ඒ කරන දේවල් තුළදී අපිට පුළා යවන්න පුළුවන් එන්න පුළුවන්. අඟල් 18ක ප්‍රමාණය මම ඔය පොතුවිල්ලොල සාමයොරයකුට ඉන්දියාවේ හැදලා ඇරියා එක් කාල සීමාවක තුළ. වදීව රහස් මම ඒවා මට සම්පූර්ණ කර තිබුණා. අඟල් 18යි මම ගත්තේ අගිල්ලි කැල්ල. අර මම හැදලා ඇරියා. අදටත් ඒ ස්ථානයේ සම්පූර්ණ පැවැත්මත් ඒ වැඩකටතුත් ඒට මුල් වෙලා ආවෙනික වෙලා තමයි කරන්නේ. අපි රත්මල් කෝටුවක් හරි ගමන්නේ ඒකට අපි ගරු කරලා ඒක ඒ විදිහට ආත්මනය කරොත් ඒකේ යම් ජීවශක්තියක් මුල් වෙනවා. අපිට කතා කරන්න පුළුවන්. කතා කරලා කරන්න පුළුවන් මට. ඒතර දේවතා බණ්ඩාර දෙරිමුණ දේහාම්දරෝ වේරෑණෙන් ගල කැප්පුවයි කියනවා. කියත් අහරු දාන්නත බෝර දාන්නත විඩි දාන්නත. නමුත් වේරෑණ කොහොම තියෙන්ද පුළුවන් වේරෑණ කනෝ. හෘදේකෙන් දෙන් රං රාත්‍රාංගෙන් දෙන් කැපකොට දෙකෝති. වී කොට වීදේ දික් වීදේ වටවිදි කියලා මේ විදිහට සැරයක් 16ක් නන්තමලා සැටයාලක් වෙත අස්සද්ද දේවතා බණ්ඩාර දෙරිමුණ්ඩ හිමි ආමතුරන් නාන්තිගේ බලේ කොතෙක් කිව්වත් මක් වෙන්නේ.
ඔය කරුණු කාරණා ඔය විදිහට වෙද්දී අපේ වැඩසටහනේ සමාප්ති සටහන තබන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ සියලු දේවල් මේ ආකාරය වෙනකොට ඉවර කරන්න ඕන මෙන්න තියදී ප්‍රේක්ෂක ජනතාව බලාගෙන ඉන්නවා ඔබෙන් යමක්, ඔබෙන් පණිවිඩයක්, ඔබෙන් දෙයක් දැනගන්න. මේ ජූලි 31 සිකුරුමාරුවක් තියෙනවා. ඒ සිකුරුමාරුව උදාපත් වෙන්නේ අවශ්‍ය දිශාවටවත් අවශ්‍ය උරාට අවසර ආශීටවත් නෙමෙයි. අනතුරුදායක ස්ථාන තුනක් මුල් කරලා. නිරත කිනකොන බස්නාහිර. ඉතින් ඔයනි තීවා තුලදී සුභාදී හතරෙන් එකයි. අනිත් ඒවා කොම හරි කරදරකාරී තත්ත්වයක් තියෙන්නේ. ඒක ලංකා කේන්ද්‍රීය පාලනක් නෙමෙයි මුළු ලෝකෙටම වගේ සම්පූර්ණයෙන්ම වලපැත්තෙන්න තියෙනවා. එම නිසා එවෑන් යහපත් අතර කරුණු උදාපත් කරගන්න දහදහක් සක්‍ර දෙවියන් මුල් කරගෙන විශ්ව දෙවියන්ට පහනක් දැල්වලා නැගෙනහිර දසා මුල් කරලා උතුරු පැත්තරයි බලලා ඔය තිනේ සියලු අපලපද්‍රාවලින් අපව නිදහස් කරගෙන අපිට යහපතක් උදාපත් කරලා දෙන්න කියලා ඇස් සමාරු ගෙලෙන් උඩ සමාමාරු බඩිය අමාරු කැශ්වගත නොකුතුරු ආකාර සීමාවල් වෙනවා. එක් එක් වෙලාවන් තුළගරී ඔයින් දිවල් බලපැත්වෙනවා. ඒ බලපැත්වීම් වලට ඒ පින් පවති කාරුණු මුල් කර දිවත්තුරට විස්මය සම්බන්ධ වෙනවා. එම නිසා බොහොම බුද්ධිමත් වෙන මොකද මේ ස්ථීර බලාපොරොත්තු තියාගෙන මේ දේෙන් අපි මේ දේ අරගෙන හරියට කොළඹ ස්ටෑන්ඩ් එකේම ගිහිල්ලා බහිනවා කියලා වාහනට ගොඩ වෙන්න බෑදැන්. දැන් ධර්මානුකූලව යන විදිහට බලපුවාම මේ වැඩකට මුදුන්පත් කරපුවාම විස්මෙන් තීරණය කරන්න. අපිට කොහෙන් බහිදෙන්න කියයි දන්නේ නැහැ. කොහෙන් අපි උපස්සයි දන්නේ නැහැ. දැන් ඔබතුමා ওই විදිහට කියනකොට අපි හිතෙන්නම් අරගනවා ටිකට් එක ගලෙන් පිට කොටුවට. ඒක අපේ සැලස් මේක. ඔව්. දැන් ඒ ඔය ඔබතුමා කියන ඔය ග්‍රහමාරුවත් එක්කම ඔය දේවල් ඔක්කොමත් එක්ක දැන් ග්‍රහයෙක් එක තැනක ඉඳලා තව තැනකට මාරු වෙනවායි කියන්නේ අනිවාර්යයෙන්ම ලග්නයකට හෝ දෙකකට සුභවාදී හෝ අසුභවාදී දෙයක් වෙන්න පුළුවන්. මොකක් හරි තියෙනවද ඔබතුමාට කියන්නේ ඒ සම්බන්ධයෙන්? මේකෙදි වෙන්න සිදුවෙන්නට ගොඩාක් අය පෙන්නුම් කරනවා ඈ. මේක යන විදිහට මේක අතුරු දසාවතුලින් මුල් වෙලා ඇවිල්ලා සිකුරු බගනී රාශියෙන් තමයි ගමන් කරන්නේ. ඒ නිරාශියෙන් ඉඳලා ගමන් කරනකොට ඒ බගනී රාශියෙන් ඉඳලා තමයි සතුරුකාරක ස්ථානයට තමයි සෙනසුරු එක මුල් වෙන්නේ. මුල් වුණාට පස්සේ මේ බ්‍රහස්පති ග්‍රහය ග්‍රේ අයිතිකාරය හොඳ වුණාට පාපතර ග්‍රහයෝ හතර දෙනෙක් ඉන්නේ ගේ කුලියට. එතකොට මේ පංචපක්ෂයෙන් ඉදිරිපුරයෙන් යමකාල පිළිවෙත වැස්ස ගින්දර ලෙඩ රෝගාන්ධකාරව දුක්ඛම් පාත්‍ර නොයකුත් දේවල් සිදුනවා. ඒක ඉන්දියාවට සනිපත්ව තමයි මුල් වෙන්නේ. එමේ දේවල් තුලදී වරින් වර මේ සියලුම දේවල් වයිබ්‍රේට් වෙනවා. වයිබ්‍රේට් වෙනකොට මේ ගහන උලගෙන තමන්ට අසුබවාද රෝග පැමිණෙන්න තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් මුල් වෙලා තිනවා. ඒ වගේම දැනට රටේ පවතින තත්ත්වෙත් එක්ක වැඩකට සුදාපත් කරගෙන යනකොට මට මේ පණිවිඩය තමයි නැවතත් දෙන්න තියෙන්නේ. අපිට පේන දේවල් සියල්ලක් විශ්වාස කරන්න පුළුවන්. නමුත් ඒවා අපිට යම් දුර ප්‍රමාණයකට පමණයි විශ්වාස කරන්න පුළුවන්. ගොඩක් අවශ්‍ය කාල සීමා ඉදිරියට කියලා විශ්වාස කරන්න මොන. නමුත් අපිට විශ්වාසය කරන්න පුළුවන් දෙයක් තමයි ඉරහද තාරකා ගහකොළ සතාසි උපාව සූර්ය දිවරාජ. එහෙමනම් අපි සූර්ය දිවරාජයට කියනවා අපේ රට සුභාසිද්ධියක් වෙන්න ඕන, සුභ රාජ්‍යයක් උදාපත් වෙන්න ඕන, සියලුම දෙනා ආරක්ෂා කරගන්න ඕන. මෙතන තමන්ගේ මනසට ආවිනී කරගෙන තමන්ගේ පහසුවට තමන්ගේ වාසි ප්‍රයෝජන සඳහා යම් දෙයක් කරනවා නම් ඒ කරනවා කියන්නේ තමන්ටත් බොරුවක් කරගන්නවා, රටටත් කරදරකාරී විනාශකාරී තත්ත්වයක් ඇති වෙනවා මේකෙන්. ඒකේ ස්ථීරමය මොකද අපිට අඩියක්වත් තියන්න බෑ විශ්වයට පිටින්. ඒකේ ඒ කාන්ත කොටම පැහැදිලිව දහදහක් සක්වල දෙවියෝ බලාගෙන ඉන්නේ. දැන් ඔබතුමා ඔය කියන විදිහට සමස්ත ලග්න හිමියන් සියලු දෙනාම පරිස්සම් විය යුතුද නැත්නම් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන? සුවිශේෂී ලග්න කීපයක්වත් නැද්ද? සුභවාති විදිහ තියෙනවා. මොකද අෂ්ටමේ ඒ රාශියේ ඉඳලා නේ මෙයා මරමස්ථාන උත්‍රයෙන් පංචපක්ෂයෙන් ඉන්ද්‍රපුරලෙන් යම කාලෙ මෑනකොට
රාශි හතරක් වුණ ච රාස්තතුරට මුල්ලා තිය බග ඒ රාශයනවාගෙන අශ්ම රාස්සකෝඩ ක්ෂන්ටනවා ඒවගරීමෙන නොයකු දෙවතිනවා. ඇටි අත් අතින් ක්‍රියාත්ම කෙනක. ඒ ප්‍රධානකට මේ ඇස්ලි ඩක්තාව මුල් කරන්න. සමස්තයක් හැටියට ගත්තයෙන් පස්සේ සියලු දෙනාම ප්‍රවේශම් විය යුතු කාලයක් පිළිබඳව තමයි එතුමා අපිට ප්‍රකාශ කරන්නේ. එතුමාගේ ප්‍රකාශය අපිට ගන්න පුළුවන් ඒ විදියට. ඉතින් විශ්වකර්ම YouTube නාලිකාව හරහා මේ මෙවැනි වූ විශේෂ වූ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්න මේ තොරතුරු ඔබ වෙත ගෙනෙන එක සහ මේ දත්ත ඔබ වෙත ගෙනෙන එක තමයි විශ්ලේෂණාත්මකව අපි සිදු කරන්නේ. මේ පිළිබඳව නිවැරදිතාවය උරගා බලන අවස්ථාව ඔබට තියෙනවා. ඕනෑම වෙලාවක මෙතුමන්ලා වැනි අපිගේ පමුණුවන ඔබ ඉදිරියට පමුණුවන සම්පත්ධාරීන්ව සහභාගී කරවගෙන ඔබට ඒ ඇත්ත නැත්ත උරගා බැලීමේ හැකියාව ඔබට තියෙනවා. එහෙමනම් ඉතාමත් දීර්ඝ කාලයක් ඔබතුමත් එක්ක සාකච්ඡාව අපි අරගෙන ගියා. වැදගත් කරුණු රාශියක් අපි සාකච්ඡා කළා. අවසාන වශයෙන් ඔබතුමාගේ කාලයට ස්තුතිපූර්වකව ආචාර කරමින් ඔබතුමාට සමුදෙනවා. ආයිබෝන් කියලා. ආයිබෝන්. රැඳී සිටින්න විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක මෙවැනි වූ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්න අපි සැදී පැහැදී සිටිනවා. මා පෙර කී ආකාරයටම තොරතුරු සම්පාදනය කිරීම සහ තොරතුරු විශ්ලේෂණය විශ්ලේෂණාත්මක ඔබ වෙත ගෙනීම තමයි අපේ රාජකාරිය. එතනින් එහාට මේ තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය උරගා බලන එක ඔබ සතු වගකීමක්. එහෙමනම් අපි ගිහිල්ලා එන්නම් අද දවසට. ඔබට සුබ දවසක්.